සුබදාසක ඔබ සියලු දෙනාටම ඔබ මේ එක් විසිරින්නේ ඊෆාස් ටීවී නාලිකාවමගින් ගෙනියන ලබන අරමුම දේශපාලනාත්මක වැඩසටහන සමගයි. ඉතින් අද ඔබ සමග සම්බන්ධ වෙලා මේ කතා බහ ආරම්භ කිරීමට අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිමුලාගල වැලිකන්ද කොට්ටාසයේ වැලිකන්ද ප්‍රධාන සංවිධායක පොළොන්නර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක එස් ජගත් සමරවික්‍රම මහතා සමගයි. ඉතින් අපි ඔබතුමන්ව ආයුබෝවන් කියලා අපි වැඩසටහනට පිළිගනිමු. ඉතින් මන්ත්‍රීතුමනි අපි ඇත්තටම කැමතියි මුලින්ම දැනගන්න ඔබතුමා මේ දේශපාලන ජීවිතයට ආව කොහොමද කියලා. ඔව් ඇත්තටම මම 1989 කසිරිපුර මහවැලි සී කලාපයේ පැමිණෙනවා. ආශා ශිෂ්‍යෙක් විදියට සිරිපුර මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය දාලා ඉතින් මම මගේ අධ්‍යාපන කමිටු එක්කම මම යුරෝපියන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට මම නැඹුරු වෙනවා. ඒත් එක්කලා මම මේ මහවැලි කලාප වල ජීවත් වෙන ගුණකතාව වෙනුවෙන් යම් කිසි සේවයක් ඉටු කරන්න ඕනේ කියන ප්‍රධාන අරමුණ මුල් කරගෙන තමයි මම දේශපාලනයට එම්පීවිසීකට අධිෂ්ඨානය කළේ. अहिंसक जनता පොළොන්නර දිස්ත්‍රික්කයේ සිරිපුර මෛත්‍රී ඒකම ඔබගේ නිර්මාණයක් නේද? අපි කැමති මේ පිළිබඳ වැඩිදුරටත් කතා කරන්න. ඔව් ඇත්තම මෛත්‍රී ගම මේ වෙනකොට පවුල් 580කට ආසන්න ප්‍රමාණයක් තරුණ තරුණියන් විදියට මේ මහවැලි සී කලාපයට පැමිණි වැඩිහිටි දෙමව්පියන්ගේ දෙවෙනි දරුවන් විදියට තමයි පවුල් ජීවත් වෙන්නේ. ඒ ප්‍රදේශයේ ජනගහන තත්ත්වයෙන් තොර වනාන්තරයක් බවට තමයි පත් වෙලා තිබුණේ. ඒ නිසා අපි අපේ ප්‍රදේශයේ ජීවත් වෙන එක දවසක පවුල් දෙකක් තුනකට ආසන්න ප්‍රමාණයක් ජනතාව ජීවත් වෙනවා. එම්ම අපහසුතාවය දැක්කමම ප්‍රාදේශීය නායකයෙක් විදියට ඒකට මම දිබුලාගල ප්‍රාදේශීය සභාපතිවරයා විදියට මම යෝජනා කළා මේ ස්ථානයේ අපේ දෙවි පරම්පරාවේ දරුවන්ට පදිංචි වීමට සුදුසු වෙන් ප්‍රමාණයක් වෙන් කරලා දීලා ඔවුන්ට එම නිවෙස් සහ අනිකුත් භෞතික සම්පත් වැඩි දියුණු කරලා ඒ පදිංචි කරන්න. ඒ නිසා මට अगे जीवित लघु विशेष जैक्रे मम अद सब्जेक्ट गेट वैद्युरी उपसभा उपसभा තමන් කඩුව පොළොන්නරුව ආසනේ මෙගොඩපත්තුව විදියට තමයි මොනේ හැඳින්වෙන්නේ. මේ මෙගොඩපත්තුව වෙන බුද්ධාවලියට අදාළ වෙන ග්‍රාම සේවකයන් 86ක් ගම්මාන 114ක් ඒ වගේම පවුල් 93කට ආසන ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ ප්‍රදේශයට මේ දිස්ත්‍රික්කයේ නායකත්වය එවකට අමාත්‍යවරයෙක් විදියට සැපයුවේ මෛත්‍රීපාල සිරිසේන මෙතුමා. එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආධිපත්‍ය දේශපාලන අධිකාරියේ පත්‍රවාහන තීරවඩ ප්‍රාදේශීය සහ බලසභා විදියට ගත්තාම එතනින් එහාට කිසිම දේශපාලන ශාස්ත්‍රයේ නිර්මාණ කරුවෙක් සහ විශේෂිතේ කැටියෙන් දුොත් එම නිර්මාණය කරන්නේ තුමා උත්සාහවත් උනේ නැහැ. ඉතිහාසයේම කරුණු සාධාරණ සාක්ෂිය දුව දෙනවා. ඉතින් සා මම බලසභාවේ ජයග්‍රහණය කරන්නේ මේ 93000කට ආසන්න ජනතාවගේ බලාපොරොත්තු. හැබැයි බලසභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරලා මේ ප්‍රදේශයට දැනෙන සේවාවක් ඉටු කරන්න අපිට හැකියාව ලැබි. මොකද ත්‍රස්තතරගිත මායින් ගම්මානවල ජීවත් වෙන මහවැලි සීසා බී කලාපවල අපි ජීවත් වෙන්නේ. එකකටකට ත්‍රස්තතරගිත මායින් ගම්මාන වෙනකොට අනිත් පැත්තෙන් තොල්ලයි වග හානි කරන පත්තර පත්තලා මිනිසුන්ගේ ජන ජීවිතයේ කඩාවැට පත්තර පත්තලා තිබුණා. ඒ නිසා ඉදිරියෙන් එහාට අධ්‍යාපනය අතින් ගත්තම කොළඹ දිස්ත්‍රික්කයේ අති දුෂ්කරයි ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක වලින් 23 වෙනි තැන තමයි අපේ දිස්ත්‍රික්කයේ තියෙන්නේ. අර බොම කඩකට වෙනවා. ඒ වගේම මම ජීවත් වෙන කලාපේ දිමුලාගල සහ
වැලිකන්ද අධ්‍යාපන කොට්ටාස උතුරුමැද පළාතේ අධ්‍යාපන කොට්ටාස අටෙන් 8 වෙනිතරට පත් වෙලා තියෙනවා. ඒ වගේම කොවි ජනතාව විදිහට ජීවත් වෙන මේ අහිංසක ජනතාව අධ්‍යාපන උදෙන් ඉහළට යන්න බැරි නම් මේ ඇයට සේවයක් සපයලා මේ ඇගේ අධ්‍යාපනයේ ඔසත්ත්වයට ගෙනෙන්න. ඒ වගේම ජන ජීවිතයේ ඔසත්ත්වයට නැමාලීමට අපි මහ ජනතාව විදිහට කැපවීමෙන් කටයුතු කරනවා මිසක් එහෙම නැතුව දේශපාලන අධිකාරියේ විදිහට අපි කටයුතු කරලා තනතුරු තාර්මාණත් එක්ක වැජබිලා අපි බැරිලා යනවට වඩා වටිනවා. අපි මේ තනතුරු වල ඉන්නවට වඩා අපි මේ තනතුරු වලින් අයින් වෙනවා. නමුත් ඒවකට සිටියේ මයිතුපාල සිරිසේනතුමා මම පැහැදිලිවම කියනවා එතුමාගේ දින කෝකත්වේ නිසා අපි දැනගත්තා අපිට කවදාවත් එතුමත් එක්ක ගිහිල්ලා ගමනක් නැහැ. ඒ නිසා එතුමාගේ ගමන් මගේ යනවට වඩා හොඳයි. අපි වෙනත් ගමන් මගක් ආරම්භ කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට මහින්ද රාජපක්ෂ එතුමත් එක්කලා මොද ගමන් කරන පොළොන්නර දිස්ත්‍රික්කයේ මට ඒ සඳහා විශාල සත්‍යයක් නායකත්වයක් ලබා දෙනවා. වර්තමාන අපේ කණ්ඩායම් නායකතුමා දිස්ත්‍රික් නායකතුමා හිටපු රාජ්‍ය අමාත්‍ය රොචාන් නරසිංහ මහතුමා තරුණෙක් විදිහට එතුමාගේ ශක්තියත් එක්ක ඒ ප්‍රදේශයේ මේ දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවාවක් ලැබීමේ බලාපොරොත්තු වෙන නිසා මම පළාත් සභාවට තේරිපත් වුණා. මම පළාත් සභාවට නොයා මට පළාත් සභාවේ තනතුරක් ලැබුණොත් ඒ නිසා මම පළාත් සභාවට ඉදිරිපත් වෙන්නේ නැහැ. මම මේ ප්‍රාදේශීය දේශපාලකෙක් විදිහට නතර වෙන්න කටයුතු කරන්න මම හිතුවා. මන්ත්‍රීතුමනි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබතුමාගේ ප්‍රජා අයිති අහෝසි කරලා කියලා අපි අහලා තියෙනවා. අපි කැමති වැඩි කරගන්න ඒ පිළිබඳව කතා කරමු. ඔයත්ම එකක් තරම් හොඳ ප්‍රශ්නයක්. මුද හේතුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි මට දේශපාලනයට එන්න අතපොත කියලා දුන්නේ. හැබැයි කියලා දුන්නන් පස්සේ එතුමාගේ තියෙන එක නුමුදන් ගුණාංගයක් විදිහට දැක්න තේවත් ඒ වගේම කුහකකම් විදිහට දේශපාලනය දැක්න දේවල් අතරින් කේරාගත්තම එතුමාම කලින් කිව්වා වගේ ප්‍රාදේශීය දේශපාලන සහ පළාත් සභා දේශපාලනකින් එතුමා කවදාවත් පොළොන්නරුවේ බිහි කරේ නැහැ. एक आप हम दिन देख का मेरे इतिहास से हम साथ से देना पुराना रजिस्ट्री के लेला रत्त विजय सिंह मात्या तिलक बीमाले का मात्या नंद से निरत मात्या ये वाली मां सेवसंगा कर मात्या इस्माइल मात्या आदि वचन कुछ बड़ा रत्नायक मात्मा आदि वचन घना वक देशपाल अधिकारी नियोजन कर ये सीएम दिन आने देशपाल ने धीरे फ्राइडे में दूंगे ने अब ये वर्तमान है तुम्हारा कहीं ने पेशल भंडार जयरत्न उत्तर में फलाद सभावे फलाद सभावे फलाद सभावे महामंत्री धीरे कठिन करा ये वगैरह ආනුකාරයෙක් ඉදිරිපත් කරා මේ වෙලාවේ තුමගේ ගමනක් මහින්දපාල සිරිසේන මහතා සිං ඉසර බණ්ඩාර ජාත්‍යන්තර ගමනක් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඒ ගමන් මගේදී මම අතරම දිබුලාගෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වගේ වශයෙන් කටයුතු කරා වසර 10ක්. ඒ වගේම 2006 මම ආරම්භ කරන ලද ඒ දේශපාලන ගමනේදී මම ඉල්ලුව සෑහෙන විවරණයක් මම ජයග්‍රහණය කරා ජනතාවත් එක්ක රොහිට ගන්න මිනිස්සෙක් විදියට. ඒ වගේම තුමා 2014 අවසන් කාලේදී මගේ ජයරත්න අභ්‍යන්තර අධිකරණයේ මම කුරුණෑගල මගේ නීතිච්ච මාත්‍රේ උපාලි ජයමාන නීතිච්ච මාත්‍රයා මගින් මම නඩුවක් ගොනු කරා. ඒ නඩුවෙන් මම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා නැවතත් අයිතිපාල සිසේන මාත්‍යාට දේශන බණ්ඩාර ජයරත්න මාත්‍යාට විරුද්ධව මට කළ අපහාසයට මගේ දේශපාලන ගමන මත මහ ජනතාවට සේවය කිරීම තුන වසර පහක කාලයක් අයින් කිරීම සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නඩු පවරන මගේ නඩුවේ ජයග්‍රහණය එක්ක ඒ නිසා මම මේ වෙලාවෙ මට හොඳ අභියෝගයක් ලැබිලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රජා අයිති අවශ්‍ය කරා මට ඡන්දාව ඉදන් නිසා මම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්කම එතුමාගේ ලයිස්තුවේ 8 දෙනාගේ අතරට පත් වෙලා එතුමාට අභියෝගයක් කරලා රොෂාන් රණසිංහ නායකතුමත් එක්ක මෙවර පොළොන්නර දිස්ත්‍රික්කයේ රොෂාන් රණසිංහ මහත්මයාත් එක්ක මම අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය හම්බ වෙන්නේ රොෂාන් රණසිංහ මහත්මයාට. ඒ මහවැලි අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් මට අභියෝග ලබා දුන්නු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අභියෝග කරලා මම මෙවර විශිෂ්ට ජයග්‍රහණයක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කඳවුර තමයි පේසල බණ්ඩාර ජයරත්න මහත්තයේ කඳවුර පරාජය කරලා පොළොන්නරුවේ රොෂාන් රණසිංහ මහත්මයාත් එක්කලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ අධිකරු ජනාධිපති පස්සේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිත්වයෙන් යුතුව මේ පොළොන්නරුවේ ජනතාවට සේවයක් කරන්නට මම ඒ අභියෝගයට මම දීලා කටයුතු කරන්න මේක සූදානම් කරලා තියෙනවා. ඒ බලාගන්න පුළුවන් අගෝස්තු 6 වෙනිදාට මේ කියන කටයුතු කරන කොහොම වෙයි.
මන්ත්‍රීතුමනි ඇත්තටම වසර 5ක් කියන්නේ ඉතාම දීර්ඝ කාල වකවානුවක්. ඉතින් යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අවුරුදු 5ක් ඔබතුමාගේ දේශපාලන ජීවිතය අවහිර කරන්න යුතු කොහොමද? ඔව් මම කලින් පැහැදිලි කරා වගේ ප්‍රාදේශීය සභාවේ අක්‍රමිකතා දූෂණ වංචා සිදු කිරීම කරුණු මුල් කරගෙන තමයි මට චෝදනා පත්‍රය ලබා දීලා විශ්‍රාමික මාධිකරණ විනිසුරුවරයෙක් ලවාකරනද පරීක්ෂණය. අතරම මහජන මුදල් අවභාවිතා කරලා තියෙනවා මම දන්න විදියට. මම මේ සියලු කරුණු මුල් කරගෙන තමයි මගේ නඩුව මම නැවතවතාවක් ප්‍රේසල බණ්ඩාර ජයරත්නයේ ප්‍රධාන අමාත්‍යවරයා ලක්ෂ 19ක් පළස්සභාවේ මහජනතා මුදල් මේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාට මුදල් ගෙවලා තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. අර මේ පරීක්ෂණයේදී මට කරලා තියෙන සියලු චෝදනා වලින් මම නිදහස් වෙලා ඒ මම මගේ නඩුව ජයග්‍රහණය කරලා තියෙනවා. මම නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. ඒ වගේම මම මේ මගේ ඒ කරුණු සියල්ල පදනම් විරහිත බවට උත්තරීත අධිකරණය මට තීන්දුව දීලා තියෙනවා. ඒ වගේම මම ප්‍රාදේශීය සභාවේ වසර 10ක් සභාපතිවරයා විදියට ඉටු කරලා තියෙන සියලු ව්‍යාපෘති ඒ සියලු කටයුතු කරලා ලිපිගොනු එකින් එකට මම ළඟ තියෙනවා. ඒ නිසා තමයි මම ජයග්‍රහණය කරන්න හරිදී හරි විදියට මහජන මුදල් किसी भी अवभाविता की तौर नम कटित कर लेती मगे अभ्याचना अधिकरण गुण कर लेते नाभिले मट जाए है किसी में उदाल अविभाविता के लिए मत एम नाम वेना अकटी उत्तर मम पर मम सिद्ध कर लेना है कि अंदी अद उत्तरी तरह अधिकारी हिंदी का तीन तीन इन सा मामा एक बंदर सतु वेना मामा निवेदी ආදේශීය සභාවේ සභාපතිතුමා විදිහට ඔබතුමන් විශාල සේවයක් කළා තියෙනවා. ඉතින් මන්ත්‍රීතුමනි අනාගතයේදී පාර්ලිමේන්තුවට ඔබතුමන් පිවිසුනාට පස්සේ අපේ රට වෙනුවෙන් ඔබතුමන් කරන්න ඉදාගෙන මොනවාගේ ක්‍රියාදාමයක්ද? ඔව් මම ආදේශීය දේශපාලනයේ විදිහට කටයුතු කරලා වර්තමාන ශ්‍රී ලංකා මුද්‍රණ පෙරමුණේ පොළොන්නරුව ආසනයේ සංවිධායකවරයෙක් විදිහට දිවුලාකල වැලිකන්ද ප්‍රධාන සංවිධායකවරයෙක් විදිහට මම කටයුතු කරා. එතනදී විශ්වවිද්‍යාල නායකත්වයේ සපයන්නේ වර්තමාන එළිපු රාජ්‍යාමාත්‍ය ගරු රොෂාන් මහත්මිය මෙතුමා. එතුමාගේ තියෙනවා හොඳ පොළොන්නරුව දිස්ත්‍රික්කයට සාධාරණයක් ඉටු කරන අනාගත පොළොන්නරුව අමින් හැදෙන පොළොන්නරුව සහ හදන පොළොන්නරුව යන වැඩසටහන තේමා කරගෙන වැඩසටහන. මේ වැඩසටහනට අපි දිගුලාගල වැලිකන්ද අමකඩුව විදියට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව ආසනේ අතිරි ආසන දෙකක් එකතු කරගෙන අපි ජයග්‍රහණය කරලා බලාපොරොත්තු වෙනවා මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු අපේක්ෂකයන් 8 දෙනෙක් තේරෙනවා. ඒ තුලින් අපේක්ෂකයන් 5 දෙනෙක් තේරෙනවා. අපි මෙවර පොදු ජන පෙරමුණට අපේක්ෂකයන් රොෂාන් රත්නසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ 4 දෙනෙක් අපි ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට පිවිසෙනවා. ඒ තුලින් රටක් විදියට ගත්තම අධිකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම දරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වගේම ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම සෞභාග්‍යම දැක්ම යන තේමාව මුල් කරගෙන මේ රටට රටේ ජනතාවට පොදු ජනතාවට රටට කරන සේවයට මගේ සේවය ලබා දීම මගේ ප්‍රධාන අරමුණ වෙනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ 3/2 කාලයක් අධිකරු ජනාධිපතිතුමාට ලබා දීම එකරගෙන යන වැඩපිළිවෙල අසාර්ථක වැඩපිළිවෙලක් බවට පත් කරන්නට රටක් විදියට මගේ සේවය ලබා දීම මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදියට ගත්තම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පස්වරුදු සැලසුම් අනාගත පොළොන්නරුවට අනුමැතිය ලැබිලා තියෙනවා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ප්‍රචාර රණසිංහ අපේ නායකතුමා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවක් ඉදිරි ඒ ආදරණීය පස්වරුදු සැලසුම පිළිගන්නවා තියෙනවා. එතුමාගේ පිළිගැනගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුවට රොෂාන් රත්නසිංහ මැතිතුමාත් එක්ක අපි යන 4 දෙනා ලැබෙන ප්‍රතිපාදන තුලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය දැනට තියෙන 23 දිස්ත්‍රික්ක අතරින් 23 විතරට තියෙන්නේ අඩුමතර අපි 17 15 දක්වා මේ අධ්‍යාපනය පහළට ගෙනල්ලා අපි දරුවන්ට අධ්‍යාපනයට ඒ සහයෝගයක් ලබා දෙන්නට අත්ලක් සපයන ඒ වගේම තමයි දරුණු වකුගඩු රෝගියෙක් පෙළෙන දිස්ත්‍රික්කයක් විදිහට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රමාණයකටම අපේ නායකතුමා ප්‍රශාන්ත රණසිංහ මැතිතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඊළඟ මැතිවරණය වෙනකොට මේ පස් අවුරුද්ද ඇතුළත සෑම ගමකටම පිරිසුදු පානීය ජලය ලබා දීලා මේ වකුගඩු රෝගියෙක් අපේ ජනතාව ගලවා ගන්න ඒ වගේම ගොවි ජනතාවක් විදිහට 185කට ආසන්න ප්‍රමාණයක් මේ රටට බත සපයන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව නගා සිටින මේ
විශාල වැඩ පිළිවෙල රාශියක් තියෙනවා අපේ ජාතික සම්පතක් විදිහට මහවැලි ගඟ ආශ්‍රිත කරගෙන මහවැලි ගඟේ මහ මොහොතට ගලා බසින ජලය මේ ගම්මාන තුල තියෙන වැව් වලට උත්සාහ වාරි ජලක්‍රම මගින් ලබාගෙන කන්න දෙකක් කරන වඩාත් කන්න තුනක් බවට පත් කරලා වෙනත් අමතර ආදායම ප්‍රයෝජනතාවට ලබා දෙන්නට ඒ වගේම මේ බෙදෙසේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන ජාතික රෝහල ඒ ජාතික රෝහලට අමතරව මේ බෙදෙසේ අරණගම්මිල මූලික රෝහලක් තියෙනවා ඒ වගේම මේ වර්ග කිලෝමීටර 543කට ආසන්න ප්‍රමාණයකට තියෙන රෝහලකම රෝහල අරණගම්මිල තව රෝහලක් අපි මේ බෙදෙසේ මූලික රෝහලක් බවට පත් කරලා දැනිසත් කාර්යයකට සෛද රෝහලක් බවට පත් කරලා අපි මේ ජනතාවට සේවය සපයන්නට ඒ වගේම දෙවෙනි පරම්පරාවේ දරුවන් කුමරුයි දැන් නැහැ ආර්ථිකය නැහැ එතකොට මේ ආර්ථිකය රංවලින් සඳහා මාධුරාවය වංගිවර එදා සම්වර්ධනය කරලා කොයි පවුල් පදිච්ච කරා වගේම රොෂාන් සිංහ අපේ නායකතුමා ඉදිරියේදී කැබිනට් එකේ මාහල් සම්වර්ධන අමාත්‍යවරයා වෙනකොට මාධුරාවය දකුණිවර අධිකරු ජනාධිපතිතුමාගේ ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ඒ සහයෝගය මත රොෂාන් සිංහ මහත්මයා මගින් අපි මාධුරාවේ දකුණේ යුරේ දෙවෙනි පරම්පරාවට හෙක්ටයා 20000කට ආසන්න මූලිකම් ජනපද කීපෙදී පදිච්ච කරලා ඒ වගේම මේ ජනතාවගේ අන්තිම මට්ටම ඉහළමාලීමට මේ ප්‍රදේශයේ අති දුෂ්කර මාර්ග පද්ධතියක් තියෙන මාර්ග පද්ධතිය සංවර්ධනය කරලා ඒ වගේම අපේ පන්සල් 104ක් තියෙන මේ දිමුලාගල වැලිකන්ද දිමුලාගල ආරණ්‍ය සේනාසනය මුල් කරගත්ත මේ පන්සල් ටික වැඩි දියුණු කරන්න ඕනේ ඒ වගේම තමයි අපේ ජනතාවට දෙවෙනි පරම්පරාව තියෙන වැලි මංකඩ ඒ වගේම අලි තර්ජනයේ තියෙන අලිවැට සංවර්ධනය කිරීම ආදී වශයෙන් විශාල සංවර්ධන කටයුතු රාශියක් අපිට තියෙනවා මේ ප්‍රදේශයේ මානින් ගම්මාන තත්ත්ව දරදිත ගම්මාන මුදවා ගත්තේ අධිකරු ජනාධිපතිතුමා පස්වෙනි විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒකට නායකත්වය දුන්නේ කොටාබේ රාජපක්ෂ මහත්මයා ඒ තුලින් එතුමාලගේ ලද අධ්‍යක්ෂ මේක මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මේ ඉන්න මත්තෙන් ඔසවලා තිබීමට දෙන්න පුළුවන් උපරිම දායකත්වය උපරිම සහයෝගය දිමුලාගල වැලිකන්ද ප්‍රධාන සංවිධායකවරයා විදිහට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකතුමා ගරුෂාන් රන්සිංහ මහත්මයාව රාංකේකෙන් තරගව දිනෝ එතුමාට මම මේ වෙලාවේ සංගය පල කරනවා ඒ සාධාරණ ඉස්කරන් මම බලාපොරොත්තු වෙනවා කියන අදිෂ්ඨානය තුල තමයි මෙවර පාර්ලිමේන්තු මෙතන ඉදිරිපත් වෙන්නේ මගේ බලාපොරොත්තුව එම බලාපොරොත්තු ඔබතුමාගේ අනාගත දේශපාලන ජීවිතයට ඊ-ෆාස්ට් ටීවී අපි සුබපතුම් එක් කරනවා ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අංක 3න් තරගවලින නොදුරේදීම පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ඔබතුමන්ට ජයග්‍රහණය කර අපේ මේ පුංචි ලක්දිවයිනට විශාල සේවයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඊ-ෆාස්ට් ටීවී අපි ඔබතුමන්ට ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔබතුමන්ගේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කරාට ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිමත් වෙනවා ස්තුතිමත් වීමට මිනිස්සු